Nippon Paint Premium Wood Care Solutions. ඉවෙන්නේ පෙර දිනවල තිබ්බ වර්ෂාපතනවලට සාපේක්ෂව අද දිනේ ගත්තම ප්‍රමාණාත්මකව මේ දිවෙනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් මේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මේ ප්‍රමාණාත්මක තත්ත්වය ගත්තම විශේෂයෙන්ම බස්නාහිරයි සබරගමුයි ගාල්ලයි මාතරයි දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 75-100 අතර පට්ටවේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. විශේෂයෙන් මේ ගිගුරුන් සහිත වැසි සමග අකුණු අනතුරු ඇති වෙන්න හැකියාව තියෙනවා. මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන ඉල්ලීම අපි ජනතාවට මතක් කරනවා. මේ දීවරහානායක ප්‍රජාවට කියන්න තියෙන්නේ කංකසන් තුරේ සිට පුත්තල මහරහා පොතුල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද් තීරවලත් කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි පෙර දින වලට සාපේක්ෂව මේ තත්ත්වයේ ප්‍රමාණාත්මක අඩු තියෙන්නේ. හැබැයි සුළඟ වේගය එලෙසම පවතිනවා. දිවයිනේ නීති දිසායෙන් හමන සුළඟේ වේගය 60 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවක් තියෙනවා. අනෙක් කාර්යය තමයි කල්පිටියේ ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල මේ මුහුදු රළේ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ මුහුදු රළ මීට 2.5 3 අතර මට්ටමේ ඉහළ යෑමක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව දීවරහා නායක ප්‍රජාව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි ප්‍රකාශ කරනවා. දැන් දිවයිනට බලපාන්නේ නීතිදික මෝසන් සමය. ඒ නීතිදික මෝසන් සමයේදී ඉදිරි දින කීපය තුළදී අපිට තියෙන්නේ මේ දිවයිනේ නීතිදික කොටස. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල අතරින් පතර වර්ෂාපතන ලැබෙනවා. හැබැයි ප්‍රමාණාත්මකව අඩු වෙනවා. හැබැයි සමහර අවස්ථාවල දවසේ සූර්යාලෝකය වැටෙන අවස්ථාත් තියෙනවා. අනතුරුදායක වර්ෂාපතන ඇතිවීමේ හැකියාවක් නැහැ කියන එක ජනතාවට මම මතක් කරනවා.